අයිබෝවන් හෙළ වෙදදුරු වත් වැඩසටහන දේශයේ ජීවත් වන වෙද පරම්පරාවන් ගැන වගතුක අපි ඔබට කියනවා ඒ වෙද පරම්පරාවන් Tamanට ආවේනික වෙච්ච ශිල්ප ක්‍රම භාවිතා කරගෙන කොහොමද මේ වෙදකම කරන්නේ කියන දේ ඔබට කියනවා අපි ගිය සතියේ කතා කරේ පීරිස් වෙද පරම්පරාවේ වගතුක ගැන අපි මේ සතියේ සූදානම් වෙන්නේ පීරිස් වෙද මහත්තයත් එක්ක ඔහු වෙදකම් හෙදකම් කටයුතු කොහොමද කරගෙන ඉන්නේ කියලා සුවගෙන බලන්න මේ ස්ථානයේ සුවහසක් රෝගීන් පැමිණ සුවපත් වෙලා ගිය ස්ථානයක්. හෙළ වෙදකම කියන්නේ ලෝකවාසී ජනී ජනයා සුවපත් වූ වෙදකම. ආශිර්වාදයේ ලැබපු වෙදකම. ඒ වෙදකම ගැන තමයි අපි ඔබට කියන්නේ. යා මාත් එක්ක ශ්‍රී ලංකන් ආයුර්වේද වෛද්‍ය නිකේතනයට ගිහිල්ලා අද දවසේ අපි වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා සොයා බලමු. එන්න. හෙළ වෙදකමට අනුව ඉපරණ ශිල්පකම භාවිතා කරගෙන සුවහසක් රෝගීන් සුවපත් කරා. නූතනයට ගැළපෙන විදිහට එය නවීකරණය වෙලා අලුත් ශිල්පකම භාවිතා කරගෙන මේ සුවහසක් රෝගීන් සුවපත් කරනවා. මම දැන් ඉන්නේ ශ්‍රී ලංකන් දේශීය ආයුර්වේද නිකේතනයේ. අපේ පීරිස් වෙද මහත්තයා මේ ස්ථානයේ ඉඳගෙන තමයි මේ වෙද හෙදකම් කටයුතු මේ ශිල්පකම භාවිතා කරලා කරන්නේ. අපි වෙද මහත්තයත් එක්ක කතා කරමු. අයිබෝන් වෙද මහත්තයා. අද දවසේ අපි මේ ශිල්පකම භාවිතා කරගෙන කොහොමද වෙද හෙදකම් කටයුතු කරන්න කියලා පෙන්වනවා. එන්න මාත් එක්ක. යන්නවා. දන්නවා මේ වෛද්‍ය මධ්‍යස්ථානයේ කරන ප්‍රතිකර්ම ක්‍රම හරි විශේෂයි. ඒ විශේෂ ප්‍රතිකර්ම ක්‍රමයක් තමයි දැන් ඔබට අපි මේ පෙන්වන්න සූදානම් වෙන්නේ. ඒ තමයි නස්නය කරන. අපි වෙද මහත්තයාම අහමු කොහොමද මේ විශේෂ ක්‍රමය භාවිතා කරගෙන නස්නය කරන්නේ කියලා. අපි මේ නස්නය කරන්නේ සෙම අධිකව නළලේ හරියේ සෙම ගතිය රැඳිච්ච රෝගියෙකුට තමයි. කියන්නේ පීනස් රෝගියෙකුට විශේෂයෙන්. පීනස වර්ග ගොඩක් තියෙනවා 18ක් පමණ. ඒකෙන් ගල් පීනස, ලේ පීනස, දිය පීනස, ගඳ පීනස, ඔටු පීනස මෙහෙම පීනස් වර්ග තියෙනවා. ඒකර අපි බොහෝ විට ගල් පීනස, ඔටු පීනස ඒ වගේ තත්ත්වයන් වල තියෙන අයගේ තමයි මේ සෙම ටික නැහය තියෙන ටික ඉවත් කරන්න අපි මේ නස්න කර්මය කරන්නේ. අපි නස්නය කරමුද මේ රෝගය නේද? හොඳයි. අපි කරලා බලමු. තෙල් සත්කාරය පටන් ගන්නේ ඔළුවේ ඉඳන්නේ. ඔව් ඔව්. කොපමණ වෙලාවක් සාමාන්‍ය මේ වගේ සම්භාහනය කරන්න ඕනද? මිනිත්තු 10ක් 15ක් අතර වගේ තමයි අපි කරන්නේ. මොන වගේ තෙල්ද මේකට භාවිතා කරන්නේ? අපි නීර්ගුණ්ඩිය කියන තෛලයේ තෙල් තෙල තියෙනවා. නීර්ගුණ්ඩිය කියලා ඒ තෙල බොහෝ විට භාවිතා කරනවා. නැත්නම් මහා පීනස් තෛලය කියලා අපි හදන තෙලක් තියෙනවා. ඒ තෙල භාවිතා කරනවා. කොපමණ වෙලාවක් සාමාන්‍ය මේ වගේ සම්භාහනය කරන්න ඕනද? මිනිත්තු 10ක් 15ක් අතර වගේ තමයි අපි කරන්නේ. මොන වගේ තෙල්ද මේකට භාවිතා කරන්නේ? අපි නීර්ගුණ්ඩිය කියන තෛලයේ තෙල් තෙල තියෙනවා. නීර්ගුණ්ඩිය කියලා ඒ තෙල බොහෝ විට භාවිතා කරනවා. නැත්නම් මහා පීනස් තෛලය කියලා අපි හදන තෙලක් තියෙනවා. ඒ තෙල භාවිතා කරනවා. මට හිතෙන විදිහට වෙද මහත්තයා හිස සම්භවණය කළා අවසානයි. ඔව්. අපි ඊළඟට මොකද කරන්නේ? අපි ඊළඟට රෝගියාව මේ නිදි කරවල ඇවිල්ලා මූණ සම්භාහනයක් කරනවා. මූණ අර සෙමට අදාළ අපේ තෙල ගාලා මූණ සම්භාහනය, මූණ නලල සම්භාහනය, බෙල්ල ඒ හැරි සම්භාහනය තමයි ඊළඟට අපි කරන්නේ. එතකොට වෙද මහත්තයා මේ හිස සම්භාහනය කරන්න ගත්ත තෙලුයි දැන් මූණ සම්භාහනය කරන්න ගන්න තෙලුයි අතර වෙනසක් තියෙනවද? එකම තෙල තමයි අපි මේ පාවිච්චි කරන්නේ. මේ තෙල
ඒකෙන්ම තමයි අපි මේ මූණටත් ඒ තෙලම තමයි අපි යොදාගන්නේ. මේ තෙල අපි මද උණුසුමෙන් තමයි අරගෙන මේ මූණ සම්භාහණයට පාවිච්චි කරන්නේ. උණු වතුර ඒක දාලා අපි ටිකක් මද උණුසුමක් ඇති කරගන්නවා. එතකොට දැන් හිස සම්භාහණය කරනකොටත් ඒ මද උණුසුම තිබුණාද? ඔව් ඔව්. හිස මද උණුසුම එකෙන් කරාම ටිකක් ඇඟට මේක මේ ආසෞතික වෙනවා කියන්නේ ඇඟට වැඩිම වැඩි. ඇඟට තග්ගල අපිට මේක ඇඟට දැනෙන්නේ නැපේ. දැනීමේ තත්ත්වය වැඩි ඒ උණුසුමත් එක්ක. හිතන විදිහට මූණ සම්භාහණය කරලා අවසානයි. අපි වේද මහත්තයා මහල් බලමු වේද මහත්තයා. ඊළඟට මොකක්ද කරන්නේ? ඔව් අර්ජුන දැන් ඊළඟට අපිට තියෙන්නේ මේ රෝගියාගේ මූණ සම්භාහණය අපි අවසන් කළා. බෙහෙත් කොළ වලින් හැදුව පොට්ටනි වණ්ඩුවේ අපි තැම්බෙන්න තියලා තිනවා. ඒ වයෙන් මූණ සහ නළල බෙල්ල තැවීම තමයි මේ අවස්ථාවේ අපි දැන් සිදු කරන්නේ. එතකොට වේද මහත්තයා දැන් මේ පොට්ටනි හදන්න මොනවද ගන්න බෙහෙත්? අපි නිකකොළ, කුප්පමේනිය, මීයට ආඩතෝඩ කොළ ඒ වගේ ජාති තමයි මේකට යොදලා තින් මේ පොට්ටනියට. ඒ වගේම තමයි වේද මහත්තයා අපි මුලින්ම දැක්ක දැන් ආවට පස්සේ හිස සම්භාවනය කරා. ඊට පස්සේ මූණ සම්භාවනය කරා. ඊට පස්සේ තැව්වා. ඊළඟට අපි මොකද්ද කරන්නේ මහත්තයා? ඊළඟට අපිට තියෙනවා මේ දැන් මේ නහය නළලා හරි තියෙන සෙම් කොටස් අපි බුරුළු කර ගැනීම මේ ක්‍රියාවලියකනේ මේ කරගෙන යන්නේ. ඊළඟට අපිට තියෙනවා බෙහෙත් කොළ සෙමට ගන්න බෙහෙත් කොළ වර්ග අපි යොදලා තඹ ගත්තේ වතුර වාෂ්ප ජලය උරන්න මෙයාට තියෙන නහයනේ කටිනේ. අපි ඒකට තමයි දැන් මේ ඊළඟට අපි සැරේ දෙන්නේ. අපි මේ වාෂ්ප දුම් මැදීමේ ප්‍රතිකාරය අවසන් කරලා අපි ඊළඟ කාර්ය සඳහා යොමු වෙනවා. ඊළඟට මොකද කරන්න විද මහත්තයා? ඊළඟට අපිට තියෙනවා මේ නස්න කර්මයේ වටිනාම අවස්ථාව. දැන් අපි මෙයාගේ සෙම තත්ත්වය ඔක්කොම බුරුල් කරලා දැන් මේ අරිය සෑහෙන බුරුල් කරලා අරන් තින අපි මේ ටික දැන් එළියට ගන්න ඕනේ. මේ එළියට ගන්න ක්‍රියාවලියට තමයි අපි අපේ අපි දේශීය බේත් තෙලක් තියෙනවා. ඒ තෙල දාලා තෙල් බින්දු කිපයක් නහයට දාලා ඌරවන්න කියනවා. දෙපැත්තටම. ඒතොර මේ හයියෙන් උඩට උරනවා. ඉරුවාම නළලි මේ හරිය යනවා මිස මෙතනින් එහාට මේක යන්නේ නැහැ. එතකොට මේ ඉරුවාම ඒත් එක්ක සෙම මේ හරිය රැඳි නළල හරිය රැඳිලා තියෙන සෙම ටික ඔක්කොම කැඩි කැඩි කටින් නහයිනු එන්න ගන්නවා. අපි ඒ ටික ඉවත් කරගන්න තමයි මේ ක්‍රියාවලිය මේ කරගෙන ගියේ. දැන් ඒකේ අවසාන අදියරත් තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. මට කියන්න බලන්න වේද මහත්තයා, දැන් මේ ක්‍රියාවලියම අවසානයිද? ඔව්, දැන් අපි නස්න ක්‍රියාවලිය ඉවරයි. දැන් රෝගියා අපි සෙම ඉවත් කිරීමේ කටයුත්තට රැගෙන ගියා. මේක තමයි අපේ හෙළ වෙදකමේ තියෙන අපූර්වත්වය, විශේෂත්වය. ඕනම රෝගියෙක් ආවට පස්සේ මේ හෙළ වෙදකමට අනුව බෙද හෙදකම් කටයුතු කරගන්න නිට්ටාවට සුව කරලා යවන්න පුළුවන්. ඒ කාරණාවත් ඔබට මතක් කරන ගම වේද මහත්තයා, මම එනකොට හරි අපූර්ව ස්ථානයක් දැක්කා. ඒ තමයි වේද මහත්තයා බෙහෙත් නිකුත් කරන තැන. එතන හරි විශේෂයි. අපි එතනට යන්න. හරි, යා, එන්න යන්න.
ශ්‍රී ලංකන් ආයුර්වේද රෝහලට ආවට පස්සේ අපිට හරි අපූර්ව ස්ථානයක් මුණ ගැහෙනවා. ඒ තමයි පීරි සෙද මහත්තයාගේ පාරම්පරික ඥානය උපයෝගී කරගෙන බෙහෙත් හේත් නිර්දේශ කරාට පසුව බෙහෙත් දෙන ස්ථානය තමයි මම මේ ඉන්නේ. හැබැයි පොඩි දෙයක් ඔබට කියන්න කැමතියි තමයි අපේ හෙළ වෙදකමේ දියුණුව සහ දැන් අපේ හෙළ වෙදකමේ යම්කිසි බෙහෙතක් හේතක් නිර්දේශ කරාට පස්සේ දැන් මේ බෙහෙත හොයන්න කැලේ යන්න වෙනවා වගුරුවල යන්න වෙනවා පුතු එහෙම නැත්නම් මුල් ජාති හොයන්නේ හරි අපහසුයි. හැබැයි මේ ස්ථානයට ආවට පස්සේ අපිට දැක ගන්න පුළුවන් වුණා හෙළ වෙදකමේ දියුණුවේ එකඟයක් ඒ තමයි මේව පෙති විදිහට මේ බෙහෙත් පෙති විදිහට කරල් විදිහට අපිට දැක ගන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ ස්ථානයේ තියෙන ඒ වගේ නවීකරණය කරපු බෙහෙත් ජාති තමයි අපි වෙද මහත්තයාගෙන් අහලා දැනගමු. කොහොමද වෙද මහත්තයා මේ බෙහෙත් පිළිවෙල කරගන්නේ? ඔව් මේ බෙහෙත් ඇත්තටම මිනිසුන්ට ලෙඩුන්ට බොන්න පහසු විදිහට තමයි මේ හරිගස්සලා තියෙන්නේ. මේවා කැප්සියුල් එක තියෙනවා. නැත්තම් පෙති වර්ග මෙහෙම තියෙනවා. මේවා ඒකින් අර රෝගීන්ට සමහර අයට ආයුර්වේද බෙහෙත් වල රසය පිළිබඳ අපිරියාවක් වගේ තියෙන අයට මේ බෙහෙත් ජාති මීලා බොන්න පහසුයි. ඉතින් ඒකට ඒගොල්ලන්ට බෙහෙත ගැන අපිරියාවක් නැතුව බෙහෙත් කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ නවීකරණය වීමත් එක්ක ලැබිලා තියෙන්නේ. ඒතර වෙද මාතේ දැන් මෙතෙන්ට ආවට පස්සේ මට මේ එක එක ජාති බෙහෙත් දකින්න තිබෙනවා. පොඩි ළමයට උනත් දෙන්න පුළුවන් යම්කිසි මාත්‍රාවක් අනුව ඒ නිර්දේශ කරන ඔබතුමා නිර්දේශ කරන මාත්‍රාවට අනුව. මම මේ බෙහෙත් ජාති මොනවද කියලා පොඩ්ඩක් කියන්නකෝ. ඔව් මේ බෙහෙත් වර්ග අපේ මෙතන තියෙන්නේ අපේ කොආත වර්ග. කොආත වර්ග කියන්නේ මේ කසාය කරලා හදපුවා. මේවා කොආත වර්ග අපි නිෂ්පාදනය කරන කොආත වර්ග තමයි මේ තියෙන්නේ. ඊට අමතරව ඉන්දියන් ආයුර්වේද බෙහෙත් තියෙනවා. ඊට අමතරව දේශීය පිළිගත් ආයතන වලින් හදපු දේශීය බෙහෙත් පෙතිගුලි කුඩු වර්ග ඒ වගේ ಜಾති තියෙනවා. මේ හැම අන්තර්ගතයක්ම හැදෙන්නේ දේශීය වෙදකමත් එක්ක ඒ තියෙන මූලද්‍රව්‍ය යොදාගෙනමයි කියලා ඔබතුමා නිර්දේශ කරනවා. අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. ඒ නිර්දේශන එක තමයි මේ බෙහෙත් සම්පූර්ණ ලබා දෙන්නේ. දැන් මේ ස්ථානයට ආවට පස්සේ මේ වෛද්‍ය විද්‍යාවේ හෙළ වෛද්‍ය විද්‍යාවේ දියුණුව අපිට මනවින් බලා ගන්න පුළුවන් අපේ පීරිස් වෙද මහත්තයාගේ අධීක්ෂණ යටතේ තමයි මේ සියලු දේවල් මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ. ඒත් එක්කම පොඩි කාරණාවක් මතක් කරන්න කැමතියි ඒ තමයි මේ ස්ථානයේ හෙළ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු 20කට අධික ප්‍රමාණයක් විවිධ රෝග සඳහා ප්‍රතිකාර කරන ස්ථානයක්. මට කියන්න බෑ වෙද මහත්තයා ඒ මොනවද ඒ කරන ප්‍රතිකාර වර්ග? අපි කැඩුම් විඩුම් ප්‍රතිකාර පැත්ත අපේ හොරීල ප්‍රසාද සේනානායක වෙද මහත්තයාගේ වෙද මහත්තයා තමයි අපි කරන්නේ. ඊට අමතරව අපේ බොරැල්ලේ ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂක ජයන්ත හේරක් වෛද්‍යවරයා කොඳුඇට පෙළ රෝග පැත්ත ප්‍රතිකාර කරනවා. ඊළඟට සුදුකබර බොතුකබර පැත්ත අශෝකා වික්‍රමාරච්චි කියලා ඒ පැත්තටම පාරම්පරිකවම කළ දක්ෂතාව පෙන්වන වෛද්‍යවරියක් කරනවා. දියවැඩියාව පැත්ත අපේ කරන්නේ සරත් පෙරේරා කියලා ඒ සම්බන්ධවම කරලා කරලා පළපුරුද්දක් තියෙන උපාධිධාර වෛද්‍යවරියා වෛද්‍යවරයෙක් මේ වගේ අපේ හැම අංශෙටම අංශභාග පැත්තට MR වත්තගේ කියලා ගම්පා උපාධිධාර වෛද්‍යවරයෙක් මේ වගේ වෛද්‍යවරු රාශියක් වගේ 20ක් මෙතනට පැමිණෙනවා. මේ 20 දෙනාගේ එකමුතුවත් එක තමයි අපි මේ ගමනේ යන්නේ. අවුරු 8කට ඉඳන් අපි දැන් මේ ඉන්න වෛද්‍යරු අපිත් එක්ක එකතු වෙලා මේ අපිට ගමනේ යන්න ඉඩකඩ සලසලා දීලා තිනවා. හොඳයි. දේශීය වෙදකමේ නවුම් හැරුම් ලක්ෂ්‍යයක් විදිහට අපිට මෙතන හඳුන්වන්න පුළුවන්. මම එහෙම කියන්න හේතුව තමයි e-channeling සේවය පවා මේ ස්ථානයේ මෙතුමාගේ අධීක්ෂණය යටතේ සිද්ධ වෙනවා. ඔබට ඕනම තැනක ඉඳන් ලංකාවේ e-channeling සේවාව හරහා මෙතුමාව සම්බන්ධ කරගෙන ඒ අවශ්‍ය කරන බෙහෙත් හේත් කටයුතු මේ ස්ථානයට ඇවිල්ලා ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේක තමයි අපේ හෙළ පාරම්පරික වෙදකමේ දියුණුව. අපේ හෙළ වෙදදුරු වත වැඩසටහනේ අපේ අරමුණක් මේක තමයි. අපේ පාරම්පරික මේ ඥානය උපයෝගී කරගෙන මේ කරන හෙළ වෙදකමේ දියුණුව කොතනද තියෙන්නේ කියන එක හොයා බලන එක. ඒ සොයා බලන අතරතුර තමයි අපිට අපේ පීරිස් වෙද මහත්තයා අපට හමුවන්නේ. ඔහොම රැඳිලා ඉන්න. තවත් බොහොමයක් කරුණු කාරණා ඔබට පෙන්වන්න සූදානම් කරන් අපි ඉන්නවා. මෙතනින්ද නේවාසිකාගාරයට යන්නේ? ආ ඔව් අපි මෙතන යන්න තියෙනවා. මේ ස්ථානයට ආවට පස්සේ හිතට ගතට දැන සැනසීම මෙහෙමයි කියලා කියන්න බෑ. අපේ හෙළ වෙදකමේ තියෙන පාරම්පරික ශිල්පකම භාවිතා කරගෙන නූතනියට ගැළපෙන විදිහට
දියුණු තාක්ෂණික ශිල්පකම භාවිතා කරලා මේ භූමිය තුළ වෙද හෙදකම් කටයුතු අපේ මේ වෙද මහත්ය කරගෙන යනවා. මේ වගේ භූමියකට ඇවිල්ලා වෙද හෙදකම් කටයුතු කරනකොට අපේ තියෙන ප්‍රෞඩත්වය අපිටම මනවින් විදහාපාන්න පුළුවන් අවස්ථාව. මොකද එතුමා මේ ස්ථානයේ ගුණනගල තියෙන්නම සුවහසක් රෝගී ජනේ ජනයා. මෙතෙන්ට ආවට පස්සේ සුවපත් කරලා යන්න. ඒක හරි අභියෝගාත්මක කාර්යය කටයුත්තක්. ඒක අතිසාර්ථක විදියට මේ ස්ථානයට ආවට පස්සේ වෙද මහත්ය කරලා තියෙනවා කියලා අපිට දැක ගන්න පුළුවන් වුණා. මට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා ශ්‍රී ලංකන් මේ ආයුර්වේද රෝහලේ නේවාසිකාගාරයේ තියෙන මේ ස්ථානේ. දැන් මම ඇතුළන්නන්නේ ඒ ස්ථානයට. මට කියන්න බලන්න වෙද මහත්ය මේ ස්ථානේ කොහොමද ගොඩ නගන්නේ? කොහොමද දැන් මේ කටයුතු කරගෙන යන්නේ? ඔව්. අපි මුලින්ම ආයුර්වේද චැනලින් සර්විස් එකක් තමයි අපි කරේ. රෝගීන්ට ඇවිල්ලා වෛද්‍යවරු 20 දෙනෙක් හම්බ වෙලා ප්‍රතිකාර ලබා ගන්න. ඒක පටන්ගෙන අවුරුදු 8ක් වෙනවා. ඉන්පසුව අපි තවත් අඩියක් ඉස්සරහට තියන්න කියලා හිතාගෙන දැන්ට වසර 2කට කලින් මෙම රෝගීන්ට නැවතී ප්‍රතිකාර ගන්න පුළුවන් ශ්‍රී ලංකන් ආයුර්වේද රෝහල ඇති කළා. දැන් ඒකෙන් ගොඩාක් රෝගීන්ට අපි සුවය ලබා දෙන්න අපිට පහසු මිලකට අපිට ඉඩකට සසා දීලා තිනවා. ඒකෙන් ගොඩක් අය ප්‍රයෝජනයක් ලබා ගන්න මේ වෙලාවේ. එතකොට වෙද මහත්ය මම මෙතනට ආවට පස්සේ දැක්ක දේ තමයි අපේ හෙළ වෙද කමේ අපි දකින්න දේට වඩා ගොඩාක් වෙනස් දේවල් මේ ස්ථානයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි අහලා තිබුණු දේ අපි දැකලා තිබුණු දේ තමයි හරි කටුක දෙයක් තමයි මේ හෙළ වෙදකම ඉස්සරහට කරගෙන යන එක. එහෙම නැත්නම් ඒ වෙදකමෙන් බෙහෙත් හෙත් කරන එක. හැබැයි ඔබතුමා මේ නූතනයට ගැලපෙන විදිහට දියුණු ශිල්පකම භාවිතා කරලා මේ වෙද හෙදකම් කටයුතු කරගෙන යනවා. මට කියන්න බෑ වෙද මහත්තයා මේ වෙදකම ඉස්සරහට රැකගන්න, මේ වෙදකම ඉස්සරහට ගෙනියන්න, මේ වෙදකම දියුණු කරන්න මොන වගේ දේවල් වෙද මහත්තයා කරන්නේ? ඇත්තටම අපි දැන් අනාගත ලෝකයට මේ ආයුර්වේද වෙදකම අපේ දේශීය වෙදකම ගෙනියන්න ඕනේ. ගෙනිච්චොත් තමයි සමාජ පිළිගැනීමක් ඇති වෙන්නේ. එතකොට අපි පරණ දේ අමතක කිරීම නෙමෙයි මෙතන කරන්නේ. පරණ දේ රැකගෙන අපි ඉදිරියට යනවා. ඉදිරියට ගිහිල්ලා නව ප්‍රතිකාර ක්‍රම අපි විසින් හොයාගෙන, නව ඖෂධ වර්ග හොයාගෙන මේක ඉදිරියට අපි ටික ටික ගෙනියන්න තමයි අපේ උත්සාහය. ඒකට තමයි මම මේ කටයුත්තමේ රෝහල ඇති කළා. ඒගොල්ලන්ට නව ප්‍රතිකාර ක්‍රම අපි විසින්ම හදාගෙන මේ ප්‍රතිකාර කටයුතු කරලා රෝගීන් සුවපත් කිරීම පටන් ගත්තේ. මේ ස්ථානයට ආවට පස්සේ මේ දේ අපිට හොඳට දැක ගන්න පුළුවන්. මේ තියෙන ශ්‍රී ලංකන් ආයුර්වේද රෝහල. මේ ආයුර්වේද රෝහලට ආවට පස්සේ අපේ හෙළ වෙදකම එක්ක එන මේ ශිල්පමකම භාවිතා කරලා අවශ්‍ය වෙන වෙද හෙදකම් කටයුතු ටික හරි අපූර්වට මේ ස්ථානයේ ඉඳන් කරගෙන යන්න පුළුවන්. හොඳයි. වෙද මහත්ය සති දෙකක් පුරාවට මේ හෙළ වෙදකමේ, එහෙම නැත්නම් මේ පීරිස් වෙද પરම්පරාවේ ආගමනය සහ ඉදිරියට මේක කරගෙන යන්නේ කොහොමද කියන දේ සම්බන්ධව බොහෝම පැහැදිලිව අපිට කිව්වා. අපි දැක්කා මේ දියුණුව. මේක තමයි අපි බලාපොරොත්තු වෙන දියුණුව හෙළ වෙදකමේ. එහෙනම් වෙද මහත්ය අපිත් එක්ක මේ කරුණ කාරණාවක් වට බොහෝමත්ම ස්තුතියි, බොහෝමත්ම පින්. ආයුබෝවන් වෙද මහත්ය. මේක තමයි අපේ හෙළ වෙදකමේ තියෙන විශේෂත්වය. නූතනය තුළ දියුණු ශිල්පකම භාවිතා කරමින් වෙද හෙදකම් කටයුතු කරන සාර්ථක වෙච්ච රෝහලක් විදිහට මම මේක දැක්කේ. හෙළ වෙදදුරු වත වැඩසටහනේ විශේෂත්වයක් මේකයි. හෙළ වෙදකම කොතනද දියුණු වෙලා තියෙන්නේ? එතන ගියලා ඒ වෙද પરම්පරාවල් ඒ වෛද්‍ය ඥානෙ උපයෝගී කරගෙන කොහොමද මේ වෙද හෙදකම් කටයුතු කරන්න කියන එක ඔබට කියන එක සහ පෙන්වන එක. හොඳයි, අද දවසේ අපි ඔබේ නිවහනින් සමුගෙන යන සූදානම්. නැවතත් ලබන සතිය හමු වීමේ බලාපොරොත්තු ඇතිව. එතෙක් ඔබට සුබ සතියක්. ගිහින්න. Thank you.